තෙරුවන් සරණයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධ සුපින්වත් ඔබ සැමට සදහවත්නි සද්ධර්ම සම්නිවේදන ක්‍රියාන්විතයේ පෙරගමන් කරුවට ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ අරූප වාහිනිය ඔස්සේ මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව සමාරම්භ කරන්නටයි මේ සූදානම. ඒ වෙනුවෙන් දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් වූ කේන්ද්‍රස්ථානයට වැඩමවා වැඩ සිටින කහපොළ ශ්‍රී සද්ධර්ම මහා විහාරය මරදංකල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරිය දජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දිනාමෙක්ව සාදුනාද පවත්වමින් දම් සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නේ මේ උතුම් වූ දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතර අනගාරික ධර්මපාල මාවතේ පදිංචි චන්ද්‍රලතා හේමචන්ද්‍ර මෙතිණිය ඇතුළු පවුලේ පිරිස විසින්. එසේනම් මෙතෙන් පටන් දේශනාව ආරම්භ කිරීම සඳහා ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්කව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද දවසෙත් පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්ට. ඒ සසරෙන් නිවනට කියන මාතෘකාව මූලික කරගෙන ඒ මාතෘකාව යටතේ දේශනා කරන ධර්ම දේශනා මාලාවේ තවත් එක් දේශනයක්. ඒ දේශනා මාලාවේ පසුගිය දේශනාවේ අපි ඉන්ද්‍රිය ධර්මයන් 19ක් පිළිබඳව අපි කතා කළා, සාකච්ඡා කළා. ඒ පිළිබඳව පැහැදිලි කරා. ඉතින් තව ඉන්ද්‍රිය ධර්මයන් තුනක් තියෙනවා. ඒ තුන පැහැදිලි කරනවා. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව ඔය සියලු දෙනාටත්, ලංකා වාසී සියලු දෙනාටත්, ලෝකවාසී සියලු දෙනාට ශ්‍රවණය කරන්නට දායකත්වයක් අරන් තිනවා. ඒ මාතර අනගාරික ධර්මපාල මාවතේ පදිංචි චන්ද්‍රලතා හේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ දූ දරු පිරිස විසින් තෙරැත්තන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු රාශියක් තියෙනවා. මාතර අනගාරික ධර්මපාල මාවතේ විසූ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික සීයේ හේමචන්ද්‍ර මැතිතුමා අභාප්‍රාප්ත විවස්සර දසවන වසර සැමරීම නිමිති කරගෙන එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ දෙමව්පියන් වන සීයේ එඩ්වින් සිල්වා මහතා සහ එග්නස් යාපා මහත්මියට, චන්ද්‍රලතා මහත්මියගේ දෙමව්පියන් වන පී හේවා සීයා සිංහ මහතා සහ යසවති අබේ ගුණවර්ධන මහත්මියට, ඒ වගේම හේමචන්ද්‍ර මහත්මයාගේ සොහොයුරාවන සීය ධර්මසේන මහතා ඇතුළු පවුලේ පරිලෝසපත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, චන්ද්‍රලතා මහත්මියගේ සොහොයුරාවන එච් ජයතිලක මහතා ඇතුළු පරිලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. සෙත් ප්‍රාර්ථනා කරන පවුලේ සියලු දෙනාටත්, ඥාති හිත මිත්‍රාදීන්ටත් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙම කුසල් බලයෙන් අප සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියට, සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා.
මෙන්න මේ අරමුණු සිත තුළ රඳවගෙනයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරන මේ ධර්ම දේශනාවේ අපි ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව කතා කළා. එයින් තුනක් ඉතිරි වුණා. ඒ කරුණු තුන දැන් දේශනා කරනවා. ඒ කරුණු තුන තමයි අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය. අඤ්ඤී ඉන්ද්‍රිය හා අඤ්ඤත්තාවි ඉන්ද්‍රිය. ඒතර ඉන්ද්‍රිය කියන වචනේ අර්ථය තේරුම ඔයත් දැන් දන්නවා. ඉන්ද්‍රිය කියන්නේ කර්මයට අධිපති භාවයට නායකත්වයට. ඒතර නායකත්වය අධිපති භාවය කර්මයයි. ඒතර අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය මේ සෝවාන් මාර්ගසිතේ යෙදෙන ප්‍රඥාව. සෝවාන් සතර මාර්ග සතර ඵල කියලා ඔයත් අහලා තිනවා. සෝවාන් මාර්ග සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග අනාගාමි ඵල, අරහත් මාර්ග අරහත් ඵල. මේ සිත් අටට කියන්නේ ලෝකෝත්තර සිත්. ඇයි ලෝකෝත්තර සිත් කියන්නේ? කාමලෝක රූපලෝක අරූපලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන සියලු දුක් නිමාවටපත් කරලා ඒ කාම භව රූප භව අරූප භව කියන භවත්‍රේ සංසාර දුකෙන් සදහටම මුදවන. එතනින් එහාට දුකේ ප්‍රවෘත්තියක් පැවැත්මක් නැහැ. අවසන් සියල්ල. එනං ඒ පළවෙනි ඉන්ද්‍රිය අනඤ්ඤ තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය සෝවාන් මාර්ගසිත. පසුගිය දේශනාවක පැහැදිලි කරා අපි විෂයාකාර ආත්ම දිට්ඨියක් මතක තියෙන්න ඕනේ. ධර්මයේ මනසේ රඳවගෙන ඉන්නවා නම් ඒක මතකේ රැඳිලා තියෙන්න ඕනේ. දේශනාව විදේශනා කරා විෂයාකාර ආත්ම දිට්ඨියක් රූපය ආත්මය වශයෙන් ගන්නවා, තමා රූපවත් කියලා ගන්නවා, රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා, තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. පැහැදිලි කරා. ඊට වේදනාව පිළිබඳව හතරයි, සංඥාව පිළිබඳව හතරයි, සංස්කාරයන් පිළිබඳව හතරයි, විඥානය පිළිබඳව දිට්ටි හතරයි. මේ විෂයාකාර ආත්ම දිට්ඨිය. ඒකට කියන සක්කාය දිට්ටි. ඊට සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන සම්පූර්ණයෙන් ප්‍රහීණ කරනවා. ඒ මාර්ගයට පමුණවනවා. ඒ ඉන්ද්‍රිය හෙවත් ඒ කර්මය විසින් ඒ කුසල කර්මයේ ඵලයක්, කුසල් වල ඵලයක්. ඒතර කුසල් අපේ ජීවිතය අපි නිරන්තරයෙන් සිද්ධ කරගත්ත කුසල් වල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරලා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව එන මන අවබෝධයත් එක්ක ඒ ඉන්ද්‍රිය ධර්මය ඒ කර්මය බලවත් වෙනවා. කුසල කර්මය සත්‍තිස් කියන්නේ 37ක්, බෝධි කියන්නේ බුද්ධිය, පාක්ෂික කියන්නේ පක්ෂ හේතු උපකාර වෙන ධර්මයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. හතරේව තුනක් තියෙනවා, පහේව දෙකක් තියෙනවා, හතේව එකක් තියෙනවා, අටේ එකක් තියෙනවා. හතරේව තුන තමයි සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන. පහේ කරුණු දෙකයි පංච ඉන්ද්‍රිය පංච බල 12යි 10යි 22යි. හතක් තියෙනවා බෝධිපාක්ෂික ධර්ම, බුද්ධියට හේතු වෙන ධර්ම. සතිය, ධම්මවිචය, විරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. අට ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමාධිටි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි 27යි. එතකොට 37යි 29යි 8යි 37යි. මේ 34 කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ කුසල් මගමයි.
ඒ කුසල් මග දියුණු කර අපි. ඒ දියුණු කරලා පළමෙනි වරට නිවන දකින්න. සිත සියල්ලෙන් නිදහස් වුණු බව තමගේ මනසට දැනෙනවා. සනියක් තුල ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් තුල සිත නිවනේ පවතිනවා. සියල්ලෙන් මිදුණා කියන සියල්ල අතහැරියම සියල්ලෙන් වෙන් වුණා. එතන අතිශය සතුටක් සම්නසක් එක්කෙන්නේ කියලා. එසවන් මාර්ගය. එසවන් මාර්ගය දෙන ප්‍රඥාවට තමයි අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියලා කියන්නේ. බලවත් වෙලා, අධිපති වෙලා, නායකත්ව වෙලා. තාම එහෙම ආවේ නැහැ. එයි. එනවා. බය වෙන්න එපා. නොයන නොලැබෙන එකක් ගැන නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මග යන කෙනාට නියතවස්සෙන්ම ලැබෙන. නියතවස්සෙන් මේ අනුගමනය කිරීමෙන් පැමිණෙන තැන. සක්කාය දිට්ඨිය දාටි ඉවරයි. සීල දිට්ඨිය ඉවරයි. ආයි දිට්ඨියක් නැහැ. වැරදි දැකීමක් නැහැ. වැරදි හිතීමකුත් නැහැ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වැරදි විදියට හිතනවා වැරදි විදියට දකිනවා. මිත්‍යා සංකප්ප මිත්‍යා දිටි. ඒතකොට නිවැරදි විදියට දකිනවා නිවැරදි විදියට හිතනවා. එසවන් මාර්කට් ආපහම. ආ එතනින් එහාට යට බය වෙන්න දෙයක් නැහැ. යට ප්‍රශ්නෙකුත් නැහැ. යට ගැටලුවකුත් නැහැ. එයාම දන්නා යයි ඉන්න තැන කොතනද කියලා. එයා ඉන්න තැන එයා හොඳට දන්නවා. මම මෙතනයි ඉන්නේ කියලා. ඒක කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. කිව්වට එයාට තේරෙන්නෙත් නැහැ. එයා ඒ ස්වභාවයට පත් වෙලා එතනට ආපුවාම එයාට තේරෙනවා. හරි, මාත් දැන් ඉන්නේ මෙතන. එයා කියපු තැන හරි. එතන මාත් ඉන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන මම ඉන්නේ දැන්. එයා දකිනවා මනසින්. හොඳට දකිනවා, නිවැරදිව දකිනවා. තමයි සම්මා දිට්ඨි. සියලු දිට්ඨි වලින් නිදහස් වුණා කියලා. ඒ සෝවාන් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාව බලවත් වෙයි. කුසල්ම කරන්නේ. මොන කුසල්? සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වූ කුසල්. 37ක් බුද්ධියට පක්ෂ වූ ධර්මයන්. ඒ තමයි කුසල් මඟ කිව්වේ. පින් සිදු කරගන්න ක්‍රියාවන් වෙනම 10ක් තියෙනවා. දස පුණ්‍ය ක්‍රියා කියලා. මේක නෙමෙයි. දස පුණ්‍ය ක්‍රියාවල් සිද්ධ වෙනවා. මේක තියෙන්නේ කුසල් මඟ. නිවන් මඟ. මේ 37ක් බෝධිපාක්ෂික ධර්ම. එහෙනම් ඒ ඉන්ද්‍රිය බලවත් වෙයි කොයි වෙලාවරි. අර අනිකුත් ඉන්ද්‍රියන් පිළිබඳවත් දැන් හොඳට දන්නවා. ඒ ඉන්ද්‍රියන් නාම රූප වශයෙන් බෙදා ගන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. චක්කුසෝත ගාන චිව්වා කාය කියන්නේ රූප. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියන්නේ නාම. සද්ධා වීරිය සත් සමාධි ප්‍රඥා කියන්නේ නාම. ත්‍රිස්ත්‍රි පුරුෂ කියන්නේ රූප. ජීවිතේන්ද්‍රිය කියන්නේ රූප. මන ඉන්ද්‍රිය කියන්නේ නාම. නාම රූප වශයෙන් වෙන් කරන්න ඕනේ. අපිට තව දේශනා කරන්න තියෙන්නේ මේ කරුණ තුන ඇතු අවසන් වුණාම 12යි 9 3 12 24ක් 201ක් කරුණ වලින් අපි අනිත් සියලුම දේවල් 189ක් දේශනා කරලා තියෙනවා. මේ කරුණ තුන දේශනා කරාම නැත්තවද 24ක් තියෙනවා. 77ක් 177ක් දේශනා කරලා තියෙනවා. තව 24ක් තියෙනවා. 24ක් දේශනා කරනවා. ඊට පස්සේ හේතු කියනවා. දිට්ඨි විසුද්ධි පිළිබඳව දේශනා එතනින් අවසන් කරනවා. ඊට පස්සේ කාංකා විතරණ විසදි හේතු. මේ සියල්ල හේතුන්ගෙන් හටගන්න බව අපි පෙන්වලා දෙනවා. විවෘත කරනවා, පැහැදිලි කරනවා. ඊගාට තියෙන අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤි. ତර සෝවාන් මාර්ගසිතේ යෙදෙනවා සෝවාන් ඵලසිත හටගන්නේ අඤ්ඤේන්ද්‍රිය බලවත් වෙච්ච වෙලාවට. සෝවාන් ඵලසිත. ඒ නිවන දර්ශනය කරගෙන. නිවන් දැක්ක කියලා තමන් දන්නා හොඳට. චතුරාර්ය සත්‍යත් එක්කන්නේ ප්‍රඥාව. දුක්ඛාර්ය සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියන මේ නොවෙනස් වෙන සත්‍ය හතරත් එක්කන්නේ ඒ ප්‍රඥාව. ඊට කියන අඤ්ඤේන්ද්‍රිය. සෝවාන් ඵලසිත. සකෘදාගාමි මාර්ගසිත. ඒකට යා සංයෝජන තුනක් අවසන් කරලා
යාට තව සංයෝජන හතක් තියෙනවා. ඒ තමයි කාමරාගයයි පටිගයයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියන පහයි කාමරාගයයි පටිගයයි දෙකයි හතයි. ඒ හත යටි ඉතිරි. ඒකෙන් කාමරාගයයි පටිගයයි තුනී වෙනවා සකෘදාගාමි මාර්ගයේදී. කාමයන්ට ඇති ඇල්මට කියන කාමරාගය. පංචකාමයට ඇති ඇල්ම තියෙනවා තාම. එකට ඇති ඇල්ම කාමරාගයයි. පටිගය කිව්ව තරහට දෙකම තියෙනවා. තුනී වෙනවා සෝවාන් මාර්ගයේදී. ඒතර සෝවාන් සකෘදාගාමි මාර්ගයේදී තුනී වෙනවා. සකෘදාගාමි ඵල අනාගාමි මාර්ගය අනාගාමි ඵල අරහත් මාර්ගය. ඒතර අනාගාමි මාර්ගය කාමරාගයයි පටිගයයි. ඒ කියන්නේ පංචකාම සම්පත්තියේ විඳීම හා තරහ අමනාප කියන එක සහ මුලින් නැති වෙනවා. දැන් තාම නැති වෙලාද නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තියෙනවද? තියෙනවා නම් සංයෝජන තමන්ගේ සිත තුළ තියෙනවා. පංචකාමයට ඇල්ම තියෙනවා. තරහ ක්‍රෝධ වෛරක් තියෙනවා සිතුවිලි. ඒතර එහෙනම් ඒක තියෙනවා. අඤ්ඤ ඉන්ද්‍රියෙන් කරන්නේ ඒ සියල්ල විනාශ කරන බලවත් ඉන්ද්‍රිය. ඒ කර්ම බලේ. ඒ නායකත්වයේ අරගෙන අධිපතිත්වයේ අරගෙන විනාශ කරනවා. කාමරාගයේ පටිගයේ අවසන් වුණොත් එයා උපදින්නේ සුද්ධවාස පහෙන් එකක. අනාගාමි ඵලයට පත් වෙච්ච අය උපදින්නේ සුද්ධවාස පහක් තියෙනවා. මම ඒ පිළිබඳව කියනවා තව පොඩ්ඩකින්. අරහත් මාර්ග චිත්ති. ඒකත් අවසන් කළා. එයා රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියන සංයෝජන ධර්මයන් නැසන තැනට එයාගේ මනස එනවා. සිත එනවා. ඒකට කියන්නේ ඒ කරුණු හයට කියන්නේ කරුණු හය සම්පූර්ණ කරනවාට කියන්නේ අඤ්ඤ ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියෙන් තමයි ඒ කරුණු හය සම්පූර්ණ කළ දෙන්නේ. දැන් අනිකුත් ඉන්ද්‍රියන් තියෙන බව දන්නවා. දැන් ඉස්සෙල්ලා කියපු ඉන්ද්‍රියන් තියෙන බව දන්නවා. දැන් මේ ඉන්ද්‍රියන් තාම දන්නේ නැහැ. ඊගාට තියෙන අඤ්ඤතාව ඉන්ද්‍රිය. අඤ්ඤතාව කියන්නේ සියල්ල කරලා අවසන්. සියලු කටයුතු නිමයි. කලියුත්ත කරලා අවසන්. ආයි පුනර්භවයක් නැහැ. ආයි ප්‍රතිසන්දියක් නැහැ. ආයි කාම භව රූප භව අරූප කියන භවත්‍රය තුල ආයි කොහොවත් ඒ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පහ දැర్శණය වෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන වල පිහිටීමක් නැහැ. නාම රූප දෙකේ පිහිටීමක් නැහැ. පුනර්භවයක් නැහැ. ඒ තමයි රහතන් වහන්සේ. අඤ්ඤතාවි. රහතන් වහන්සේට කියන නම අපට තාම ඒ ඉන්ද්‍රියන් තුන සම්පූර්ණ කරගන්න බැරි වුණා. දානිත් ඉන්ද්‍රියන් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් වල බලවත් භාවය, ශක්තිස් බෝධිපාක්ෂික ධර්ම වල බලවත් භාවයත් එක්ක එන්න. එතකොට අපි එන්නේ ඔය කියපු ඉන්ද්‍රියන්, ඉන්ද්‍රිය ධර්මයන් තුනට. අනඤ්ඤතඤ්ඤ සාමිති ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය හා අඤ්ඤතා විඳ්‍රිය. ඔය ඉන්ද්‍රිය 22යි. හොඳට හොයන්න. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. ධර්මයම සිත තුළ රඳව ගන්න. ධර්මයත් එක්ක ජීවත් වෙන්න. ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න බාධාවක් නැහැ ධර්මය. මනස ධර්මය තුළ තියලා කායික ක්‍රියා වාචසික ක්‍රියා ධර්මයත් එක්ක එන්න. කායික ක්‍රියා ගෙදර කරන්න පුළුවන්. වචනත් කතා කරන්න පුළුවන්. තරහ යන්නේ නැතු. ආසාවල් එක පැටලෙන්නේ නැතුව ඒ කටයුතු කරගන්න. ධර්මය තුළම සිත තියන්න. මොකද අපි දන්නවා එක දෙයක්. කොයි වෙලේ හරි මේ වාස භූමියත් අතහරින්න වෙනවා. විශ්‍රාම ශාලාවක ටික කාලයක් ඉන්න ආවි අපි. විශ්‍රාම ශාලාවේ ටික දවසක් ඉන්නවා. අතහැරලා යන්න වෙනවා. ඒ යනකොට විශ්‍රාම ශාලාව අනිත් පැයට බාර දීලා යන්න වෙනවා. වන්දනාවේ ගියම දන්නවනේ මොකද කරන්නේ. ඒ වගේ ගමනක් මේ සංසාර ගමන. දැන් ටික දවසක් ඉන්නවා. මේ විශ්‍රාම ශාලාවේ කොච්චර දවසක් ඉන්නවද කියන එක අර කර්මය හැවත් ඉන්ද්‍රිය ධර්මයන් තමයි තීරණය කරලා තියෙන්නේ. අපිට තීරණය කරන්න හෙට යන්න වේද කියලා අපිට කියන්න බැහැ. එහෙනම් ධර්මය තමයි අපිට අවශ්‍ය, ධර්මය තමයි ප්‍රයෝජනවත්, ධර්මය තමයි වටින්නේ. ඒ තුළ මනස රඳවන්න.
එනගේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දේශනාව මෙතනින් අවසන් කරනවා. ඒගවට තියෙන භව තුනක්. භව කාම භව, රූප භව, අරූප භව. කාම භවය කැමැති භවය. කාම භව. ඒ කාම භව තියෙනවා 11ක්. ඒ හතක් සුගති. හතරක් දුගති. සුගති හත තමයි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. සුගති. හතර තමයි නිරය, තිරිසන්, പ്രേත, අසුර. සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර. සතර අපායයි. 7යි 4යි 11යි. කාම භවය. රූප භවයේ තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. තර 16 11යි 27යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ආකාශ සංඥායතන, විඥාන ඡායතන, අකිඤ්ඤායතන, නේව සංඥා සංඥායතන. අරූපතල 4ක් තියෙනවා. 31යි. තර කාම භව, රූප භව, අරූප භව. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. නාම රූප වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා. රූප වශයෙන් ප්‍රතිසන්දි ගන්නවා. නාම ධර්මයන් විතරක් ප්‍රතිසන්දි ගන්නවා. මන භවයට ගියත් නාම රූප දෙකක් හෝ එක රූපයක් එක නාම ධර්මයන් විතරයි. දැන් මේ එකින් එක විස්තර කරනවා. මේක දැනගන්න ඕනේ. මේ භවයන් පිළිබඳව දැනගන්න ඕනේ. දැක ගන්නත් පුළුවන් නම් වඩා හොඳයි. හැබැයි ඒකට ඥානයක් අවශ්‍ය වෙනවා. ඥාන දෙකක් අවශ්‍ය වෙනවා. දිව්‍ය චක්ෂර විඥානය කියලා ඥානයක් තියෙනවා. දිව්‍ය චක්ෂර වි දුර තියෙන දේවල් මෙතන ඉඳලා බලනවා. දිව්‍ය සෝත ඥාන දුර තියෙන දේවල් මෙතන ඉඳලා අහනවා. දිව්‍ය සෝත ඥාන. ওই ඥාන දෙක උපදවා ගත්තොත් ඔය ඔක්කොම භව ටික බලා ගන්න පුළුවන්. ඔක බලා ගන්න බැරි ඉඳ තමයි ඔය ටික බලා ගත්තා නම් හොඳට ඇත්ත වශයෙන්ම අදම ගීගෙන් නික්මිලා යනවා. පොඩ්ඩක් හරි පේනවනะ. චුට්ටක් හරි දැක්කොත්. ඒකට අර ඥාන දෙක උපදවා ගන්න ඕනේ. දිව්‍ය චක්ෂුර විඥාන. දිව්‍ය සෝත ඥාන. ඒ උපදවා ගත්තා ඒව බැලුවා. ඒව ඇහුවා. දිව කණින් ඇහුවා. දිව ඇසින් බැලුවා. අපටත් පුළුවන් නම් ඒ ඥාන දෙක උපදවා ගන්න ඉස්සෙල්ල පුළුවන්. බැරි දෙයක් නෑ. පුළුවන්. එහෙනම් කාම භවෙන් ඉස්සෙල්ලම කියන දුගති ටික. කාම දුගති. ඒ සතර අපායට සම්බන්ධ තියෙන මහා නිර අටක්. සංජීව කාලසූත්‍ර සංඝාත රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචිය අටක් තියෙනවා. ඉතින් මේක බලාගන්න. අර දිව්‍ය චක්කු ඥානෙ උපදවා ගත්තොත් බලාගන්න පුළුවන්. දිව්‍ය සෝත ඥානෙ උපදවා ගත්තොත් ඒව දුක් විඳින සත්‍යයන්ගේ විලාප අහන්නත් පුළුවන්. මොනතරම් විලාපයක්ද නගන්නේ කියලා. මොනතරම් දුකක්ද විඳින්නේ කියලා බලාගන්නත් පුළුවන්. ඒකයි මං කිව්වේ ඒ දෙක ඒ ඥාන දෙක උපදවා ගත්තොත් එක දවසක්වත් දිහිගේ රැඳෙන්නේ නැහැ කියලා. සංජීව. මේ පෘථිවියට මම ඊට කලින් දේශනාවක මේක දේශනා කළා බෞද්ධ රූපායනේ දේවදූත සූත්‍රේ මට මතකයි. සංජීව කියන නිරේ තියෙන මෙතන ඉඳලා යොදුන් 15000 ක පිටින් පෘථිවියට. මේ භවයන් දැනගන්න ඕනේ අපි. හොඳට දැනගන්න. ඒතර තමයි සංසාරي බිය දැනෙන්නේ. නැත්තම් දැනෙන්නේ. මෙතන ඉඳලා යොදුන් 15000 ක පිටින් තියෙන සංජීව නිරය. ඒකේ මිනිස් වර්ෂ වලින් නෙමෙයි නිරේ වර්ෂ වලින් 500ක් තියෙනවා. ඒකේ උපදින සත්ව ඝාතනය කරන අය සත්තු මරන. එයා උපදින නිරය. සංජීව. නිරේ වර්ෂ වලින් 500ක්. මේ ලක්ෂණ 9ක් එක දවසයි. නිරේට. මෙහෙන් අවුරුදු ලක්ෂ 9ක් හෙට එක දවසයි. මෙහෙන් අවුරුදු 2,70,00,000 සංජීව නිරේට මාසයයි. මෙහෙන් අවුරුදු 1,32,40,000 සංජීව නිරේට අවුරුද්දයි. ඒ අවුරුදු 500ක් තියෙනවා. සත්ඝාතනය කරන අය උපදින නිරය. තේරුණාද? ඔන්න භවයන් දැනගන්න.
දැකගන්න පුළුවන් දිව චක්ෂුර විඥාන උපදවා ගන්න. ඒ විලාප අහන්න පුළුවන් දිව සෝත ඥාන උපදවා ගන්න. ඒකයි මං කිව්වේ ඔය ඥාන දෙක උපදවා ගත්තොත් පැයක් gider ඉන්නේ. පන්සලෙමයි ඉන්නේ. ඒ සංජීවනී රේ. යදුන් 15000 කැපිටින් තියෙනවා. පළවෙනි රේ. මේවා තථාගතයන් වහන්සේ දැකලා ඔය දිව්‍ය චක්කු ඥාණයෙන් දැකලා දිව්‍ය සෝත ඥාණයෙන් අහලා තමයි අපිට දේශනා කරේ. පැහැදිලි කරේ. මේ සුරංගනා කතා නෙමෙයි. සම්පූර්ණ සත්‍යයි. මොකද බුදුරජාන් වහන්සේ කොතනකවත් වැරද්දක් බොරුවක් අපිට දේශනා කළේ නැහැ. සම්පූර්ණ සත්‍ය දේශනා කළේ 45 වසරක් පුරාවට. ඒ සංජීවනී නිරයට යදුන් 15000 කපිටින් තියෙන කාල සූත්‍රය. කාලසූත්‍රය අවුරුදු 10යි. නිරේ වර්ෂ වලින් 10යි. 502යි. ඒකට දන්නවද? 502ක් 500 කොහමද? 2 කෝටි 70 ලක්ෂයක් මාසයයි. කෝටි 32යි ලක්ෂ 40ක් අවුරුද්දයි. එයින් 10යි. අම්මා තාත්තට ගහනවද? අම්මා තාත්තට බයිනවද? ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, සිල්වත් අයට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කෙරේ වරදවා පිළිපදිනවා. ගුරුවරුන්ට බයිනවා. පහර දෙනවා දෙමෝපියන්ට එලට ඒ වරදව පිළිපක දින අය උපදින නිරේ කාලසූත්‍රය යදුන් පා සංජීව නිරේට යදුන් 15000 කපිටින් තියෙනවා නිරේ වර්ෂ වලින් 10යි ඒ දෙක ප්‍ර සංජීව කාලසූත්‍ර අනිත් එක සංඝාත සංඝාතේ අවුරුදු 2000යි නිරේ වර්ෂ වලින් 2000යි සංගාතේ එළුව කුකුලෝ හරක් මරලා ජීවත් වෙන අය වැඩි ජීවිත ගත කරන කෙවුල් වැඩි ජීවිත ගත කරන්නේ වැද්ද වගේ ජීවත් වෙන කියන මූට මූමා මාස් වැද්දෙක් කියලා කියනනේ එයා උපදින් නිරේ සංගාතේ අවුරුදු 2000යි 2000 ගෙවෙන්නේ තර අර විදියට මිනිස් වර්ෂ වලින් නෙමෙයි නිරේ වර්ෂ වලින් අනිත් එක රෞරවය රෞරවය ඒ සංගාත කියන නිරයට යදුන් 15000 කපිටින් තියෙනවා ඒ සං ඒ නිරේ උපදිනවා රෞරව කියන නිරේ උපදිනවා anu ravattala ජීවත් වෙන අය anu ravattala ජීවත් වෙන හදිසියට ණයක් ගත්තා ගෙදරට ගියාම ඉල්ලන්න ගියාම මං ගත්ත ඇති ණයක් නැහැ කියලා පොල්ලකුත් තරම් බැනලා ඉලුවා අනුන් රවට්ටලම ජීවත් වෙනවා. අනුන්ගෙම ජීවත් වෙන්න බල. එහෙමයි ඉන්නවද ලෝකෙ? ඔව්. බොරු කියලා රවට්ටලා අනුන් රවට්ටලා ජීවත් වෙනවා. තමන්ගේ ජීවිකාව කරනවා. එයාලා උපදින්නේ රෞරවේ. ඒතර අවුරුදු 4000යි. නිරේ වර්ෂ වලින් 4000යි. යදුන් අර සංඝාතයට යදුන් 15000ක් කැපිට. යදුනා කියන්නේ සතපොම් 16ක්. එයින් 15000ක් කැපිටින් තියෙනවා. ඊගාට තියෙනවා මහා රෞරවය. මහා රෞරවයේ උපදිනවා තුනුරුවන් සතු වස්තු පැහැර ගන්න අය. නිදන් හැරුවත් මහා රෞරවය තමයි උරුමෙන්නේ. ඒ සංඝ සතු දේවල්. බුදු පිළිමේ සිරස කඩලා අත දාලා ගත්තා. චෛත්‍ය බිඳලා චෛත්‍ය කඩලා ඒ කලගෙඩියේ තියෙන සම්පත් ටික ගත්තා. තැන් තැන් වල නිදන් ගත කළා තියෙනවා ඒ කාලේ රහතන් වහන්සේලා ඒ අය රජවරු ඒවා හාරලා ගන්නවා බිඳලා ගන්නවා සංඝ සතු දේවල් පැහැර ගන්නවා මහා රෞරවය උපදින්නේ පස්සෙනික මහා රෞරවය උපදින්නේ අවුරුදු නිරේ වර්ෂ වලින් 8000යි 6 වෙනි එක තමයි එතන ඉඳලා යොදුන් 15000 කපිටින් තියෙනවා තාපය. තාපය කියන්නේ ගිනි දෙල්. ගිනි ඡාලාවල්. මේ මේ පොඩි ගිනි නෙමෙයි. මා විශාල ගිනි ඡාලාවල්. තාපය. ඒ තාපය උපදිනවා කර්මය කර්මඵල විශ්වාස කරන්නේ නැති අය. සත්තු මරුවට පවු නැහැ, හොරගම් කෙරුවට පවු නැහැ, වැරදි කාම සේවනයන් කෙරුවට පවු නැහැ, බොරු කිව්වට පවු නැහැ. මාත්පෙන් මාත්‍රා විපාවිච්චි කළාට පවු නැහැ. කේලම් කිව්වට පවු නැහැ. පරුස වචන කතා කළාට පවු සිද්ධ වෙන්නේ. එහෙම ගත්තා අය.
උපදින්නේ තාපේ. අවුරුදු නිරේවර්ෂ වලින් 16-10යි. නිරේවර්ෂ වලින් 16-10යි. අනිත් එක මහා තාපය. මහා තාපේ උපදිනවා අත්තනියක. මහා තාපේ උපදිනවා බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. ඔය බොරු. ඔය ධර්මය කියන්නේ බොරු. මහා සංඝරත්නය කියන්නේ බොරු. තුනුරුවන් බොරු. එහෙම කියන අයත් ඉන්නවද ලෝකේ? ඉන්නවා. අන්න එවැනි අය උපදින්නේ නිරය. මහා තාපේ. ඒකේ තියෙනවා ආයුෂ අන්තර කල්පයක්. අන්තර කල්පයක් කියන එක දන්නවද? මිනිස්සෙගේ පරම ආයුෂ අවුරුදු 10 ඉඳලා අසංඛේය දක්වා නගිනවා. දැන් බහැගෙන බහැගෙන බහැගෙනනේ ඉන්නේ. දැන් 10ට එනකම් බහිනවා. අවුරුදු 10දී 10 යනකොට ඉපදිලා ඉස්කෝලෙත් ගිහිල්ලා ඉගෙනගෙනත් අවසන් කරලා උපාධිත් අරගෙන අවහවිහත් වෙලා ගෙවල් දොරවල් හදලා ළමයිත් හදලා දරුවොත් හදලා මැරලත් යනවා. අවුරුදු 10. දැන් එහෙම පේනවද නැද්ද එහෙම දැන් එන ස්වභාවය? පේනවනේ. එතන ඉඳලා නගින අසංඛේය දක්වා නැගලා ආය අවුරුදු 10ට එනකම් බහින කාලයට කියනවා අන්තර කල්පය කියලා. ආයි බහින 10ට එන කොච්චර කාලයක් ඒද? ආ මහා තාපය. මහා තාපය කියන්නේ තනිකර ගිනි චාලාවක්. තනිකර ගිනියන් වූ රත් වෙච්ච රතු පාට රත් වෙච්ච යකඩ තහඩු වලින් වට වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ දැවෙනවා පිච්චෙනවා. කෑ ගැහුවට මැරෙන්නේ නැහැ. පිච්චුනාට මැරෙන්නේත් නැහැ. කර්මය ගෙවිලා ඉවර වෙනකම් මැරෙන්නේ නැහැ. හොඳයි. එකයි මං කිව්වේ දිව්‍ය චක්ෂර විඥානේ දිවසෝත ඥානේ උපදවා ගන්න පුළුවන් නම් ඒ විදපු දුක් අතීතයේ විදපු දුක් දකින පූර්ව නිවාසානුස්මති ඥානයත් උපදවා ගත්තොත් අනේ අපිත් මෙච්චර මේ විදියට විඳලා නේද ආවි කියලා. මෙච්චර දුක් අපි විඳලා තියෙනවා නේද අපායවල වැටිලා කියලා. තේරෙනවද? අටවෙනි එක තමයි අවීචිය. අවීචිය අටවෙනි එක. දන්නව කවුද යන්නේ? මව මැරුවා, පියා මැරුවා, රහතන් වහන්සේ ඝාතනය කරා, බුදුරජාණන් වහන්සේගේ ලේස ලැබුවා, සංඝ බේද කර්මය කළා. අනන්තරි පාප කර්ම. අවීචිය. අර මහා තාපයේ දුන් 15,000 කපිටින් තියෙනවා. කල්පයක් ආයෂ. කල්පයක් ආයෂ. දන්නා කල්පයක් කියන්නේ. නිමාවක් නැහැ. ඔන්න දුගති. පේනද දුගති? ඒවට හේතු කිව්වා. හේතු හැදුවොත් ඵල භුක්ති විඳින්න වෙනවා. හේතු හැදුවොත්. හේතු අයින් කරොත් ඵල භුක්ති විඳින්නේ නැහැ. හැදුව කුසල හේතු. හදන කුසල හේතු. දන් දෙනවා, සීල් සමාදන් වෙනවා, භාවනා කරනවා, කරුණා මෛත්‍රියත් ජීවත් වෙනවා, වැඩි හිටියන්ට සලකනවා, ගරු බුහුමන් දක්වනවා, බණ අහනවා. අන කුසල් කරනවා. සුගති 7යි. එකක් මනුස්ස ලෝකය, අනිත් 6 දිව්‍ය ලෝක. චාතුරු මහරජිකය, තාවතින්සය, යාමය, සුසිතය, නිම්මාන රති, පරිනිර්මිත වසවර්ති. දිව්‍ය ලෝක 6යි. චාතුරු මහරජිකය උපදින්න පුළුවන්. මේ බණ අහපු පින්කම ඇති යන්න. හැබැයි මිනිස් වර්ෂ වලින් 190යි. ඊට වැඩි නෑ. මිනිස් වර්ෂ වලින්. මෙතන ඉඳලා සතපුම් වලින් කියනවා 672,000ක් තියෙනවා. මේ පෘථිවියේ ඉඳලා සතපුම් 672,000ක පිටින් තියෙනවා. පුළුවන් නම් ගිහින් බලන්න. චාතුරු මහරජිකය. කුසලේ ප්‍රතිඵල. කාම භව. කැමැති භවයක්. චාතුරු මහරජිකය මිනිස් වර්ෂ වලින් 190යි. එතන ඉඳලා 672,000ක් ගිය තැන. එතන ඉඳලා සතපොම 672,000ක් චාතුරු මහරජිකය ඉඳලා. හම්බෙන තුසිතේ මේ තෞතිසාව. තෞතිසා දිව්‍ය ලෝකේ. තෞතිසාවේ මොනවද තියෙන්නේ? කපුරුක තියෙන්නේ. තවතිසාරිතා කපරුක තියන්නේ. තොර තව තියන ගොඩක් දේවල්. සුධර්ම දේව සභාව තියෙන. නන්දන උයන තියෙන.
පරසතු මල් තියෙනවා. මදාරා මල් තියෙනවා. සතපු 1600ක් දුරට සුවදහමන. පරසතු මල් මදාරා මල්. එතාව 300. කුසලේ ප්‍රතිඵල භුක්ති විඳින්න යන්නේ එතනට. හැබැයි එතනත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයුෂ ප්‍රමාණය තමයි 3,60,00,000. මිනිස් වර්ෂ වලින් 3,60,00,000. එතන ඉඳලා සතපුම් 6,72,000 පිටින් තියෙනවා යාමේ. යාමේ කියන වචනේ තේරුමම සැප ඇති තැන. දුක් නෑ එතන හැබැයි. හැබැයි ආශයක් තියෙනවා, ආශය වරුණාම ආයි දුක් වලට එන්න වෙනවා. එතන ජරා ව්‍යාධි නැහැ. ඒ කියන්නේ දිරීමක් නැහැ, ලෙඩ රෝග නැහැ, ජාතියයි මරණයයි තියෙනවා. පහළවීමක් තියෙනවා, චුතවීමක් තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ. ඒතකොට ජාතිය තියෙනවා, මරණේ තියෙනවා. ජරා ව්‍යාධි ඔව් ඒක යාමේ. ඒතර යාමේ තියෙනවා 14,40,00,000 මිනිස් වර්ෂ වලින්. එතන ඉඳලා සතපුම් 6,72,000 පිටින් තියෙනවා තුසිතේ. තුසිත දිවි ලෝකේ. ඒ තුසිත දිවි ලෝකේ ඉන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. දෙමෝපිය දෙපළ. අගසෞ දෙනම. ඒ සියලු දෙනා ඉන්නවා තුසිතේ. විවේක සුවයෙන් ඉන්නවා. තුසිතේ ආයුෂ තියෙනවා මිනිස් වර්ෂ වලින් 57,60,00,000. 57,60,00,000 මිනිස් වර්ෂ වලින් ආයුෂ තියෙනවා. එතන ඉඳලා සතපුම් 6,72,000 පිටින් තියෙනවා නිර්මාණ රති. රති කියන්නේ ඇලෙනවා. නිර්මාණය කියන්නේ පිනට හැදිච්ච. පිනට නිර්මාණය වෙච්ච. රන් රිදී මුතු මැණික් වලින්. ගෘහය නිර්මාණය වෙලා තියෙන රන් රිදී මුතු මැණික් වලින්. සතපුම් 4ක් දිගේව තියෙනවා. නිවස 8ක් 10ක් 16ක් 32ක් දිග නිවස් තියෙනවා, විශාල නිවස් තියෙනවා සතපුම් වලින්. ඒ ඔක්කොම රන් රිදී මුතු මැණික් වලින් නිර්මාණය වෙලා තියෙනවා. නිර්මාණ රති කියන්නේ ඒකයි. මිනිස් වර්ෂ වලින් 230,40,00,000ක් තියෙනවා. එතනින් එහාට තියෙනවා පරිනිර්මිත වසවර්තිය කියලා එකක්. ඒක තමයි මාර දිව්‍ය පුත්‍රයා හැමින්නේ වසවර්තිය. මාර දිව්‍ය පුත්‍රයා. එතකොට පරිනිර්මිත වසවර්තිය නිර්මාණ රතේ ඉඳලා සතපොම් 6,72,000 පිටින් තියෙනවා. පරිනිර්මිත වසවර්තිය තියෙනවා මිනිස් වර්ෂ වලින් 921,60,000. ඒ තමයි ඒ කාම බහු වලින්, කාම ලෝක වලින්, ඒ කියන්නේ දුගති හැරුණාම දුගති තමයි වැඩිම අවශ්‍යතාවය තියෙන්නේ. පරිනිර්මිත වසවර්තිය 921,60,000 තියෙනවා. එතන ඉඳලා රූපාවචර බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. ඒ පරිනිර්මිත වසවර්ති දිව්‍ය මේ භව පිළිමදව දැනගන්න ඕනේ. දැක ගන්න නම් හම්බ මම කිව්වේ දැක ගන්න ක්‍රමයක් කිව්වා ඉතින්. පුළුවන් නම් දැක ගන්න. දිව්‍යසෝත දිව චක්කු උපදවා ගත්තොත් අහන්නත් පුළුවන් ඒ ශබ්ද, මිහිරි ශබ්ද දිව්‍ය ලෝකවල ස්වභාවයන් දැක ගන්නත් පුළුවන් මෙහි ඉඳන්. ඔව්. ඒ පරිනිර්මිත වසවර්ති ඉඳලා එතන තියෙනවා බ්‍රහ්මලෝක 16ක්. ඒ බ්‍රහ්මලෝක 16 තමයි බ්‍රහ්ම පාරිෂදය, බ්‍රහ්ම පුරෝහිතය, මහ බ්‍රහ්මය. ප්‍රථම ධ්‍යාන උපදවාගන්නේ. ධ්‍යාන වඩලා, රූපාවචර ධ්‍යාන වඩලා ප්‍රථම ධ්‍යාන උපදවාගන්න. ඒ ප්‍රථම ධ්‍යානයේ භූමි තුනක්. බ්‍රහ්ම පාරිෂදය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය. පරිනිර්මිත වසවර්තියේ ඉඳලා තියෙනවා යදුන් 55,08,00,000. 55,08,000ක්. 55,08,000ක් තියෙනවා. 55,08,000ක් තියෙනවා පරිනිර්මිත වසවර්තියේ ඉඳලා, ඒ දිව්‍ය ලෝකේ ඉඳලා එපිටට. යර ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තායිට. එහෙම හොඳනම් එහෙ යන්න පුළුවන්. ඔබ ප්‍රථම ධ්‍යානය උපදවා ගන්න. ඒකෙත් තියෙනවා හීන වශයෙන්, මධ්‍යම වශයෙන්, ප්‍රණීත වශයෙන්. සමහර කෙනෙක් හීන වශයෙන් උපදව ගන්නවා. සමහර කෙනෙක් ධ්‍යානයට මධ්‍යම වශයෙන් සමාදිනවා. සමහර කෙනෙක් ධ්‍යානයට ප්‍රණීත වශයෙන් සමාදිනවා.
තොර බ්‍රහ්ම පාරිෂදය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මය දෙකෙත් තියෙන ආයු කාලයක් ඒ ආයු කාලේ තමයි කල්ප අසංකේය කල්ප කල්ප තුනෙන් එකක් තියෙනවා පළවෙනි එකේ බ්‍රහ්ම පාරිෂදේ කල්ප භාගයක් තියෙනවා බ්‍රහ්ම පුරෝහිතේ කල්පයක් තියෙනවා මහා බ්‍රහ්මේ අසංකේය. ඒතර අසංකේය කියන්නේ සංඛ්‍යාවක් නෑ. ඊගවට තියෙන දෙවෙනි ධ්‍යානය ඔන්න උපදවා ගන්න පුළුවන්. විතක්ක විචාර ප්‍රීති සුඛ එකඟතා සහිත පළවෙනි ධ්‍යානය. ඒ චෛසික පහය දෙනවා පළවෙනි ධ්‍යානෙ. ඉතින් මේවා මේ පැයකින් කියන්න හරි අමාරුයි. මේ ධ්‍යාන එහෙම උපදවන හැටි. ඒතර දෙවෙනි ධ්‍යානයේදී විතර්කය නැහැ විචාර ප්‍රීති සුඛ එකඟතා සහිත ද්විතිය ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙ. ඒතර දෙවෙනි ධ්‍යානෙත් තියෙනවා එයලට උපදින්න බ්‍රහ්ම ලෝක තුනක්. පරිත්තාව අපමාන හා භාස්වර කියලා බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. අර 55,80,000 පිටින් තියෙන්නේ. ඒ සෑම එකකටම 55,80,000 පිටින් තියෙනවා. යොදුන් සතපොම් නෙමෙයි. යොදුන් වලි. දෙවෙනි ධ්‍යානෙ උපදවා ගත්තොත් අර හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් ඒ පරිත්තාව ඒ වගේම අපමාන හා අභාසර කියන මේ බ්‍රහ්ම ලෝක තුනේ එකක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒකේ තියෙන ආයස කල්ප දෙකයි පළවෙනි එකේ. දෙවෙනි එකේ කල්ප හතරයි. තුන්වෙනි එකේ කල්ප හතයි. හැබැයි මහා කල්ප. දැන් මහා කල්ප කියන්නේ අර අන්තර කල්පයක්. එමු නැත්නම් අර කල්ප හතරක් මහා කල්ප එකයි. තේරෙනවද කියන්නේ? කල්ප හතරක් මහා කල්ප එකයි. දැන් කල්ප දෙකක් තියෙන පළවෙනි එකේ දෙවෙනි එකේ කල්ප හතරයි, තුන්වෙනි එකේ මහා කල්ප හතයි, තවයි අසංකේ කල්පෙකුත් තියෙනවා. කල්ප අටයි. තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගන්න කැමති නම් තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගන්න. තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගත පුච්චලයට ලැබෙනවා බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒත් පරිත්ත සුභ අපමාන සුභ සුහකින්නක කියලා. ඒකේ තියෙනවා අර කල්ප 16ක් 32ක්. පළවෙනි එකේ කල්ප 16යි මහා කල්ප. දෙවෙනි එකේ කල්ප මහා කල්ප 32යි. තුන්වෙනි එකේ මහා කල්ප 63යි. අසංඛ්‍ය කල්ප එකයි. කල්ප 64ක්. දැන් මේවා මම ඉතින් අහලත් නැහැ. මම ඉතින් මේකට කලින් අහලත් නැහැ නේ. බව දැනගන්න ඕනේ. ඇයි අපිට යන්න එතනට හොඳ නම් ඉතින් එතනට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සෑම තැනම දේශනා කළා. හැබැයි අනිත්‍යයි. මේ සෑම තැනකම දැන් මම ආයුෂයක් කියනවා නේ. ඒ ආයුෂයෙන් එතනින් අවසන් වෙනවා. ආයුෂයක් නැති තැන නිවන. එතන ආයුෂයක් නැහැ. එහෙනම් ඒ තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගත්තායිට අපමාන සුභ පරිත්ත සුභ සුවකින්න කියලා. ඊගාවට තියෙනවා එතන ඉඳලා යදුන් 55,80,000 පිටින් තියෙන වේහප්පලේ කියලා එකක්. අහලා තියෙනවද වේහප්පලේ කියලා එකක්? මගත් අහලා නැහැ. අසඤ්ඤ සත්‍ය කියලා එකක් තියෙනවා. ඒ අර හතරවෙනි ධ්‍යාන පස්වෙනි ධ්‍යාන උපදවා ගත්තා ඒක. ඒ වේහප්පලේ හා අසඤ්ඤ සත්‍ය. ඒකේ තියෙන කල්ප 500ක්. ආයිෂ වේහප්පලේ අසඤ්ඤ. අසඤ්ඤ කියන්නේ සංඥාවක් නැහැ. රූපයක් විතරයි තියෙන්නේ. අසඤ්ඤ තලය කියන්නේ ඒකයි. සංඥාවක් නැහැ. එතන වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම නැහැ. එතන තියෙන්නේ රූප ධර්මයක් විතරයි. අර කර්මයට අනුරූපව සුද්ධාෂ්ට සතරමහා ධාතු හා සුද්ධාෂ්ටක කලාපයන්ගෙන් නිර්මාණය වෙච්ච රූපකායක් විතරයි තියෙන්නේ. ඒක නිසා ඒ භවයට තව වචනයක් පාවිච්චි කරනවා. ඒක වෝකාර භව කියලා. එකම ආකාරයේ භවය. ඒක කල්ප 500ක් තියෙනවා. ඒ දෙකේම කල්ප 500ක් තියෙනවා. ඒ පංච මධ්‍යහන උපදවාගත්තා ඒට. දැන් ඒතර කාම භවය
දන්නවා රූප භවයත් දන්නවා අනිත් එක රූප භවය එතන ඉඳලා 55 ලක්ෂ 80000ක් තියෙනවා එත තව තියෙනවා බ්‍රහ්ම ලෝක පහක් අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ එහෙම අහලා තියෙනවද අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ මේ පහට කියන්නේ සුද්ධවාස සුද්ධ කියන්නේ ඊටම පිරිසිදු කවුද අනාගාමි පුච්චලෝ උපදින එකක් සුද්ධවාස අවිය කල්ප 1000යි අවිය අතප්ප කල්ප 2000යි සුදස්ස කල්ප 4000යි සුදස්සි කල්ප 8000යි අකනිට්ඨ කල්ප 16000යි ආයිස හැබැයි එහෙ යන්න නම් අනාගාමි වෙලා යන්න ඕනේ නිකන් යන්න බෑ අර දානයක් දීලා යන්න බෑ සිල් සමාදන් වෙලා යන්න බෑ භාවනා කළා පුළුවන් ඒ කියන්නේ සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන නැසලා කාමරාගයේ පටිගයි කියන යෝරම්බාගිය සංයෝජන පහම නැසලා එතනට යන්න පුළුවන්. හැබැයි ආයි මෙහෙ ඉන්නේ. එහෙම පිරිනවම් පාන. ඒ අකනිට්ඨ බ්‍රහ්මලෝකේ ඒ කල්ප 1000, 2000, 4000, 8000, 16000 දහම කල්ප ඒ සුඛ විහරණයෙන් ඉඳලා එහෙම පිරිනවම් පානවා මෙහෙ ඉන්නේ. ඒක හොඳයි. හොඳයි. තේරෙනවද? ඒක හොඳයි. ඒ රූප භවය ඒ 16. ඒතොර 16ක් කිව්වා. ඒ රූප භවයන්. අනිත් එක අරූප භවයන්. ඒ අරූප භවයේ තියෙන අකනිට බ්‍රහ්ම ලෝකේ ඉඳලා 55 ලක්ෂ 80000ක් යොදුන් එපිටින් තියෙන ආකාශ සංඥායතනය කියලා එකක්. මේ ආකාශය අවකාශය අනන්තයි 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 කියලා අවකාශය අරමුණු කරලා භවනා කරනවා. ආකාශය සිත රඳවන්නේ පුළුවන් රඳවන්න බලන්න පුළුවන් පොඩ්ඩක් සිත රඳවල ආකාශ ඥායතන ආකාශය අනන්තයි 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 කියලා හැබැයි මේක අරූපාවචරය ත්‍රි ආකාශය ධ්‍යානයට සමවදිනා ඒ මරණසන්න මොහොතේදී මරණසන්න මොහොත වෙනකන් ධ්‍යානෙ පිරෙන්නේ නැතුව ඉන්න ඕනේ ඒ අවසන් අවස්ථාවේදී ධ්‍යානයට සමවදිනා ආකාශ ඥායතන බ්‍රහ්ම ලෝකේ පහළ වෙන්නේ ආ කල්ප 20000ක් තියෙනවා. කල්ප වලින් කියන්නේ 20000ක් තියෙනවා. එතන ඉඳලා තියෙනවා 55 ලක්ෂ 80000ක පිටින් විඥාන ඡායතන කියලා. විඥානය, මනස, මානසිකාරය, සිත, අනන්තයි 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 අනන්තයි. මේ සිත යවන්න පුළන්නේ අනන්තයට. බැරිද යවන්න? මෙහෙම කරනකොට අනන්තයට යවන්න පුළුවන් සිත. කෙරවලන් නැතුව යවන්න පුළුවන්. අනන්තයි 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 කියලා භාවනා කරනවා. විඥාන ඡායතන. මනස මාරුමුණු කරනවා. භාවනා කරනවා භාවනා කරලා ඒ විඥාන ඡායතන ධානයට සමවදිනවා ඒක පුරුදු කරන හොඳට පංච ආකාරයෙන් පුරුදු කරන පස් ආකාරයකට ඒ පුරුදු කළේ ධානය පිරෙහෙන්නේ නැතු ඒක පරික්ෂා කරලා තියා ගන්න මරණසන්න මොහොතේ සමවදිනවා විඥාන ඡායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්න කල්ප 40000ක් තියෙනවා ප්‍රේතنين එහාට තියෙනවා 55 ලක්ෂ 80000ක් අකින්ඥා ඡායතන නත්ති කිංචි කිසිවක් නැහැ මං ඉස්සෙල්ලා කිව්වා ධාතු පිළිබඳව දේශනාවේදී මං පැහැදිලි කරා ශුන්‍යයි කිසි දෙයක් නැහැ නත්ති කිංචි කිසිවක් නැහැ සම්මුති වශයෙන් තිබ්බට පරමාර්ථ වශයෙන් කිසිවක් නැහැ තියෙන සම්මුති හේවත් ප්‍රඥප්ති වශයෙන් සෑම දෙයක්ම අපි මේ නමක් නමක් දාගෙන පනවගෙන තින්න මේක අහවල් දෙයි කියලා පරමාර්ථ වශයෙන් බෙදුවම ඔක කිසි දෙයක් නැහැ නත්ති කිංචි කිසිවක් නැහැ එයා ඒ දර්ශනය දැකලා එයා කිසිවක් නැහැ කිසිවක් නැහැ කියලා භාවනා කරනවා නත්ති කිංචි කිසිවක් නැහැ කියලා. ඒ ධානයට සමවදිනවා. ඒක පිරෙහෙන්නේ නැතු තියාගෙන ඉඳලා මරණසන්න මොහොතේ ධානය ආරම්භණයට ගන්න. අවසාන ආරම්භණය. ධානසිත. ඒ අකිඤ්ඤඤායතන බ්‍රහ්ම ලෝකෙ ප්‍රතිසන්දි ගන්නවා. කල්ප 60000ක් තියෙනවා. ඊගාට තියෙනවා නේව සංඥා ඥාසඤ්ඤායතනෙ. ඇත්තෙත් නැහැ නැත්තිත් නැහැ සම්මුති වශයෙන් තියෙනවා පරමාර්ථ වශයෙන් නැහැ පුජ්‍යලෙක් සම්මුති වශයෙන් ඉන්නවා පරමාර්ථ වශයෙන් බෙදුවොත් නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් බෙදෙනවා ඊට පස්සේ ඒවා බෙදුපහම ධාතු වශයෙන් හේතු ප්‍රත්‍යano බලපහම
අවසානයට එන්නේ මනස තියන්න වෙන්නේ ශුන්‍ය වූ තැනක හිස් තැනක තියන්න වෙන්නේ කිසිවක් නැහැ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒතර සම්මුති වශයෙන් ඉන්නවා පරමාර්ථ වශයෙන් නැහැ. අන්න ඒ අනුව යා භාවනා කරනවා. ඒ භාවනා කරලා ඒ නේව සංඥා නා සංඥා යතන ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. භාවනා කරලා එයා ඒ ධ්‍යානයට සමවදිනවා. ඒ ධ්‍යානයට සමවැදලා මරණසන්න මොහොතේ ධ්‍යානය පිරෙන්නේ නැතුව තියාගන්නවා මරණසන්න මොහොත දක්වාම. ඒ මරණසන්න මොහොතේදී ඒ ධ්‍යානයට සමවදිනවා. කල්ප 84000ක් තියෙනවා. ඔන්න කාම භව, රූප භව, අරූප භව. ඒ සියලුම භව වල මං ආයිෂක් දේශනා කරා. එහෙනම් ආයිෂක් දේශනා කරා නම් ඒ කියන්නේ ඉවර වෙනවා කියන එක. එතනින් එහාට කොහොමද යන්නේ? නේව සංඥා ඥා සංඥා යතන ඉන්න පුච්චල කල්ප 84000ක් ආශය වින්දනය කරලා ඊගාවට පහළ වුණේ නරක සිතුවිල්ලක් නම් එතන ඉඳලා කෙලින්ම යන්නේ අපායට. අර ජේතවනාරාමේ ළඟ බුදුරජාණන් වහන්සේ අර පිණ්ඩපාතේ වඩින වෙලාවේ ඊරි පෙටියක් දැකලා සිනහ පහල කරා. දැක් දන්නවනේ. කුණු කනවා ඊරි පෙටියක්. ඊරියක්. තරාණ බුදුරජාණන් වහන්සේ හිනා ගියා. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා දන්නව නිකන් හිනා වෙන්නේ නැහැ බුදුවරු හේතුවක් ඇතුව හිනානේ ඔබ වහන්සේ සිනහ පහල කරා මේ මොකද්ද හේතුව ආනන්ද මේ ඉරි පෙටියක් ඉන්න පේනවද කියලා ඔව් කිව්වා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ පුලවක සංඥාව පණුවන් පිරිච්ච මස් රැදල්ලක් දැකලා මස් රැදල්ල නරක් වුණාම පණුව උතුරනවනේ ඒක දැකලා ඒ පුලවක සංඥාව වඩලා ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්මලෝකේ හිටිය කිව්වා කකුසන්ද බුදුරජාණන් වහන්සේ කාලේ කකුසන්ද කොණාගම කාශ්‍යප දැන් ඇවිල්ලා ඉන්නවා කොහාටද ඇවිල්ලා ඉන්නේ දැන් දන්නව ඌරෝ ඉරිය මොනවද අනුභව කරන්න කියලා දැන් කොහාටද ඇවිල්ලා ඒක තමයි සිනහ පාල කරේ දැන් තේරෙනවද එතකොට තොර කාම භවය හොඳද රූප භවය හොඳද අරූප භවය හොඳද බව බවාත්‍රේ එක තැනක්වත් බුදුරජාන් වහන්සේ වර්ණනා කළේ නැහැ ඇසිපිල්ලම් ගහන තරම් කාලයක්. මහණෙනි මම එහෙම තැනක් තියෙනවා නම් ඇසිපිල්ලම් ගහන තරම් කාලයක්වත් හොඳයි කියන තැනක් මේ බවාත්‍රේ තුල තියෙනවා නම් මං එතන පෙන්නනවා කිව්වා. එහෙම තැනක්. කාම භව රූප භව අරූප භව කියන බවාත්‍රේ කිසිම තැනක ඇසිපිල්ලම් ගහන තරම් කාලයක්වත් සැපයි කියන තැනක්. එහෙනම් මොකද්ද තියෙන්නේ? දුකයි. එහෙනම් තවද එතකොට කාම භව රූප භව අරූප භව තින් භව තුනයි කිව්වේ කාල වේලා අවසන්. තව භව නවයක් තියෙනවා. ඒ භව නවයත් ඕකෙම තමයි තියෙන්නේ. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව. එකමාකාර භව අසඤ්ඤතලේ. චතුෝකාර භව සතර නාමස්කන්ධේ විතරක් තියෙන අරූපාවචර ධාන බ්‍රහ්මලෝක හතර. අනිත් සියලුම දේවල් පංචෝකාර භව. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තියෙනවා. ඒතොර ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව. සංඤී භව අසඤ්ඤී භව නේව සංඤී ඥා සංඤී භව සංඤාවක් තියෙන භවයක් තියෙනවා අසඤ්ඤී සංඤාවක් නැති භවයක් තියෙනවා සංඤාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ එතරම් භවයක් තියෙනවා කාම භව රූප භව අරූප භව එතකොට භව කීයද 9යි ධර්ම දේශනා අවසන් කරනවා අනිත් දවසේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12 එතනින් 201ක් අවසන් ධිට්ඨි විසුද්ධිය එතනින් අවසන් කරනවා එතනින් එහා පටන් ගන්න කංකා විතරණ විසුද්ධිය හොඳයි එන කාල වේලාව අවසන් වෙලා තියෙනවා ධර්ම දේශනාව අවසන් අදට දැන් මොකද කරන්නේ කල්පනා කරලා බලන්න කොහෙද හොඳ තැන තියෙන්නේ නිවනම තමයි හොඳ එක වෙන සිත රඳවන්න තැනක් වෙන සිත රඳවන්න තැනක් නැත් එහෙම රඳවන්න තැනක් තියනවා නම් බුදුරජාණන් වහන්සේ තියනවා අපිට කියනවා අපිට මේ තැන සිත තියන්න කියලා එහෙම තැනක් නැහැ ඒ තමයි සියල්ල අතහරින්න කිව්ව එකයි හොඳයි. දායකත්වය මාතර අනගාරික ධර්මපාල මාවතේ පදිංචි චන්ද්‍රලතා හේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් අරමුණ මාතර අනගාරික ධර්මපාල මාවතේ විසු ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික සීයේ හේමචන්ද්‍ර මහත්මයතුමා අභාප්‍රාප්ත වී දසවන වසර නිමිති කරගෙන එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ දෙමව්පියන් වන සීයේ එඩ්වින් සිල්වා මහතා සහ ඉග්නස් යාපා මහත්මියට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න චන්ද්‍රලතා මහත්මියගේ දෙමව්පියන් වන
පී හේවා සියා සිංහ මහතා සහ යසවති අබේ ගුණවර්ධන මහත්මියට හේමචන්ද්‍ර මහතාගේ සොයුරා සාසියේ ධර්මසේන මහතා ඇතුළු පරලෝසප සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න චන්දලතා මහත්මියගේ සොහොයුරා වන එච් ජයතිලක මහතා ඇතුළු පරලෝසප සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම නිවන් සුව ප්‍රාර්ථනා කිරීම. එවැගේම සෙත් ප්‍රාර්ථනා කරන පවුලේ සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙම කුසල් බලයෙන් අප සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය හා සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාට ආශිර්වාද කරනවා. මෙම උතුම් ධර්ම දේශනා පවත්වන ලබන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. එමනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියේ නම් සඳහන් කළ පරලෝ සැපත් ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුගතිගාමී වේවා. ඒ සියලු දෙනා ඉතාමත් ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම පවුලේ සෑම දෙනාට ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ සියලු දෙනාටම ඒ වගේම ත්‍රිවිධ හමුදාවට පොලිසියට සෞඛ්‍ය අංශයේ සියලු දෙනාටත් මේ සියලු දෙනාටත් ලංකාවාසී සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. සියලු දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. දෙවියන්ට පින් අනුමෝදන් කරන ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියයි. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවත අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිච්ඡතු.